පළවෙනි වතාවට විශාලතම අයවැයහිගය මේ වර්ෂයේ වාර්තා වෙන්නේ. ඒක පියවන්ට අනුගමනය කරන උපාය මාර්ග සියල්ලම ආර්ථිකයේ විශාල පිපිරීමකට ලක්වන, ඒ වගේම ආර්ථිකයේ විශාල හානියකට පත්වන උපාය මාර්ග වලට යන්නේ. එකෙන් උද්දමනය වැඩි වෙනවා, ඒත් එක්කම ජන ජීවිතය වෙනස් වෙනවා, විශේෂයෙන්ම ජන ජීවිතයට බරපතල බලපෑම ඇති වෙනවා. බහන්ඩ මිල නියම වෙලා තියෙන ආකාරය වෙළඳපළට ගියාම පේනවා. දැන් තමුණාතරට මතක ඇති 2019 නොවැම්බර් මාස වෙනකොට නාඩු හාල් කිලෝ එකක් තිබුණේ රුපියල් 80යි. අද ඒක රුපියල් 100ට එහා ගිහිලා තිබෙනවා. ඒ වගේම සීනි කිලෝ එකක් එදා තිබුණේ රුපියල් 95කට මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා. අද සීනි කිලෝ එකක් රුපියල් 150 දක්වා ඉහළ ගිහිලා තිබෙනවා. ඒ වගේම පරිප්පු කිලෝ එකක් රුපියල් 115කට විතර තිබුණේ. අද ඒක රුපියල් 160 ඉඳලා 240 දක්වා වැඩි වෙලා තිබෙනවා. සෙමන්ටින් එක අවසානයේදී ජනාධිපතිවරණයේ අවසන් මොහොතේ රුපියල් 100කට දුන්නා. අද ඒ සෙමන්ටින් එක රුපියල් 240න් එහා ගිහිල්ලා. ඒ වගේම බීලුණු කිලෝ එකක් රුපියල් 70ට 75ට තිබුණු බීලුණු කිලෝ එක අද රුපියල් 200කට දක්වා ඉහළ ගිහිලා තිබෙනවා. පොල් ගෙඩිය රුපියල් 55ට 60ට තිබුණු පොල් ගෙඩිය අද රුපියල් 80යි 90යි 100යි. මේ තත්ත්වයට පත් වෙලා මම දැක්කා එක පාරිභෝගිකයෙක් දෙන්නෙක් මාධ්‍යට කියලා තියෙන ප්‍රකාශයක්. දැන් පොල් ගහ දිහා බලාගෙන අපි කිරි හොදි කනවායි කියලා. ඒ තත්ත්වයට සමාජයේ ජීවන බර පිළිබඳව බරපතල ගැටලුවකට ගිහිලා තිබෙනවා. ඒ වගේම පොල් තෙල් ලීටරයක් රුපියල් 450කට තිබුණේ ඒක දැන් 650ක් දක්වා වැඩි වෙලා. ඇයි මේ ජීවන බර මෙච්චර වැඩි වෙන්නේ? ජීවන බර වැඩි වෙන්නේ වෙන කිසි කාරණයක් නිසා නෙවෙයි, ආණ්ඩුව අනුගමනය කරන පාය මාර්ගවල බරපතල අර්බුදයක් තියෙන නිසා. ජීවන බර පාලනය කරන එක ආණ්ඩුවේ යුතුයකමක්. ආණ්ඩුවට කියන්න බෑ අපිට මේක නිදහසට කාරණා තියෙනවායි කියලා. වහින නිසා කරන්න බෑ, පායන නිසා කරන්න බෑ, ලෝක වෙළඳපළේ වැඩි වෙන නිසා අපිට මේක වළක්වන්න බෑ, කොරෝනා නිසා අපිට මේ අර්බුදය තියෙනවා, ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ කියලා නිදහස් වෙන්න බෑ. මොකද ආණ්ඩුවකට කිසිම අවස්ථාවක මේ ප්‍රශ්නවලින් නිදහස් වෙන්න නෙවෙයි ආණ්ඩුවක් ජනතාව ඇති කරගන්නේ. ආණ්ඩුවක් ඇති කරගන්නේ ජනතාවට සහන දෙන්න. ඉතින් ඒ ටික අද සිදු වෙන්නේ නැහැ කියන එක ඉතාමත් කනගාටුවෙන් කියන්න ඕනේ.